ஐ போவன் லிட்டில் பேட் யூடியூப் சேனலுக்கு சாதரின் பிளிகண்ணவா ඔයාලා දන්නවා ඇතිනේ කොරෝනා රෝගය අපේ රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් ඇදිරි නීතියක් දාලා. ඉතින් අපේ ටීචර් කිව්වා පැල හිටවන්න කියලා. ඒක නිසා මම ගෙවත්තක් හදන විදිහේ තමයි අද කරන්නේ. ඉතින් ඇදිරි නීතිය දාලා තියෙන නිසා එළවලු පළතුරු අපිට කඩෙන් ගිහින් ගන්නත් බෑනේ. ඉතින් ඇදිරි නීතියක් දාලා නිසා ටීචර් කිව්ව නිසා අම්මලා තාත්තලානුත් උදව් අරගෙන ගෙවත්තක් හදන්න තමයි අද යාළුවනේ හදන්නේ. ඉතින් ගෙවත්තක් හදන්නට වර්ග ඕනේ. ඒක නිසා මම තාත්තට කියලා කලින් මට වර්ග ගෙන්න ගත්තා. දැන් මම හදන්නේ අට වර්ග ඔයාලටත් පෙන්වන්න. මුලින්ම තියෙන්නේ බණ්ඩක්ක. ඉතින් මම බණ්ඩක්ක කරන්න හරි කැමති. ඊළඟට වම්බටු. මම වම්බටු කරන්නත් හරි කැමති. ඊළඟට මාළු මිරිස්. අපෝ ඒ සැරයි හැබැයි මිරිස් හ්‍යූ මං මිරිස් කරන්න කැමති නෑ. හැබැයි මිරිස් කෑම වලට රස කරන්න දානවා. මාළු මිරිස්සුත් ඒ වගේම තමයි. ඔන්න දැන් මං හිටවන්න හදන්න ගත්ත අට වර්ග ටික ඔයාලට පෙන්නුවා. ඉතින් මම මේ අට වර්ග පැල කරන්න මේ බෑග්ස් වල පේනවනේ. හොඳට බලන්න බෑග් එක දිහා. මේවට කොම්පෝස්ට් පුරවල මේවල තමයි පැල කරන්නේ. ඉතින් මේ බෑග් වල පුරවන්න කොම්පෝස්ට් පෝරත් ඕනනේ. ඔයාලා ගෙවත්ත තියෙනවා නම් කොම්පෝස්ට් පෝර ඒව ගන්න පුළුවන්, නැත්නම් කඩෙන් ගන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර කොම්පෝස්ට් පෝර නැති නිසා මම තාත්තට කියලා ගෙන්න ගත්තා. එන්නකෝ පෙන්නන්න. මේ තියෙන්නේ මගේ කොම්පෝස්ට් පෝර ටික. මේ ජාති වලට අමතරව ඔයාලට ඉඳ තියෙනවා නම් පළතුරු පැල හදන්නත් පුළුවන්. එතකොට පලා හරි ගුණයි. පලා ටිකකුත් ගෙවත්ත හිටව ගන්න පුළුවන්. අපේ ටීචර් කියනවා පලා වැඩිපුර කන්න කියලා. පලා වලින් විටමින් ඒ ලැබෙනවානේ. තව දෙයක් කියන්න අමතක වුණා. මෑකරලුත් අපිට වවන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට ගෙවත්ත හදාගත්තාම අපිට පොලේ යන්න ඕනේ නෑනේ. අනිත් එක මේ දවස්වල පොලේ යන්න හොදක් නෑනේ. ඒක නිසා ගෙදරම ඉන්න පුළුවන්. අනිත් එක සල්ලිත් ඉතුරු වෙනවානේ. දැන් ඉතින් මම ඔයාලට විස්තර කිව්වනේ. මාත් දැන් ඉක්මනට ගෙවත්ත හදා ගන්න පටන් ගන්න ඕනේ. මුලින්ම තියෙන්නේ හිට ටික තවාන් කරන්න. ඒ විස්තර ටික මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් මගේ යාළුවෝ ඔක්කොම ගෙවත්ත හදන්න එකතු වෙන්න ඕනේ. එතකොට ඔයාලටත් ලස්සන ගෙවත්තක් හදන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. ලිට්ල් බර්ඩ් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් එකක් ගහන්න. ඉතින් යාළුවෝ ඔක්කොම පරිස්සමින් ඉන්න ඕනේ ගෙවල් වලට වෙලා. එළියට එමු යන්න එපා. එහෙනම් බුදුසරණයි ඔයාලා ඔක්කොටම. එහෙනම් ගිහිල්ලා එන්නම්.